දකුණු දන්නවා දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685 ඩොලර් බිලියන 685 දකුණු කොරියාව සාමංගතුත් වියට්නාමේ 375ක් වගේ තියෙන අපනයන ආදායම අපේ ආසන්න බංග්ලාදේශي ඩොලර් බිලියන 60ක් වගේ තියෙන ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි හරිද අපිට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41යි අපි කවුරු හරි විදේශිකෙක් හම්බුනොත් අපිට රටේ ණය ගෙවා ගන්න බැරි වුණා කියලා කියන්න ගාණ නම් කියන්න එපා ලැජ්ජයි ඩොලර් බිලියන 41ක් කියන්නේ ණයක්ද ඇපල් සමාගමේ අවුරුද්දේ ආදායම මං හිතන්නේ ඩොලර් බිලියන 108යි මාස 3ක දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි අපිට ගෙවා ගන්න බැරි ණය ඩොලර් බිලියන 41යි ඒ කියන්නේ මොකක්ද අපේ ආර්ථිකය ලොකු කරන්න මේගොල්ලෝ සමත් වුණේ නේ අපි මේ ඩොලර් බිලියන 10යි 12යි අතර මම හිතන්නේ දැන් අවුරුදු 10ක් විතර තිස්සේ නේ 10ටත් වැඩි නේ මේ 10 ඩොලර් බිලියන 10යි 2010යි ඩොලර් බිලියන 10යි 12යි අතර තියෙන අපි හැබැයි මොකද උනේ අපිට ආසන්න අපි හැබැයි ලෝකේ වෙළඳපොළ විශාල ලෙස පුළුල් වෙනවා ලෝකේ විශාල ලෙස වෙළඳපොළ පුළුල් වුණාට ඒ වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න අසමත් වෙලා තිබෙනවා ඒ අසම ඒ වෙළඳපොළ අත්පත් කරගෙන තිබුණ ඥාණයක් තිබුණේ දකුණු කොරියාව ඩොලර් බිලියන 685ක් අපනයන ආදායමකට යන්නේ වෙළඳපොළේ අලුත් දේවල් වලින් වෙළඳපොළ වල සෙල්ලුල ෆෝන් එක එනවා අලුත් තාක්ෂණින් ඒගොල්ලෝ මේ මාකට් එකට ඇතුල් වෙනවා වෙළඳපොළ නිර්මාණය වෙන කොස්මෙටික් වලින් දකුණු කොරියාව කොස්මෙටික් වලින් මාකට් එකට යනවා වෙළඳපොළ නිර්මාණය වෙන චිත්‍රපටි දකුණු කොරියාව චිත්‍රපටි මාකට් එකට යනවා කොරියන් චිත්‍රපටි වෙළඳපොළ නිර්මාණය වෙන සංගීතී කොරියාව K-pop නේද කොරියන් pop සංගීතයෙන් වෙළඳපොළට යනවා අපි තේ රබර් පොල් සුද්ධ හිටිය නැත්නම් ඒකත් නෙමෙයි මට කියන්න ඕකෙ මෙහෙල්ලේ හිර වෙවිලා හිටියා දැන් වෙළඳපොළේ ඇතිවෙච්ච නව තත්ත්වයන්ට අනුරූපී වන පරිදි වෙළඳපොළ අපි අත්පත් කරගන්න අසමත් වුණා ඒ වගේම වෙළඳපොළේ තව කලාප විවෘත වෙන්න පටන් ගත්තා විශේෂයෙන්ම අප්‍රිකානු කලාපේ යම් ප්‍රමාණයකට වේගයෙන් ඉදිරියට එමින් තියෙනවා හැබැයි අපි අසමත් වුණා ඒ කලාපයට ප්‍රවිෂ්ඨ වෙන්න තාම මම දන්නේ එක ව්‍යාපාරිකයෙක් තැන්සානියාවේ කැසිනෝ සාල හතරක් දාලා තියෙනවා කමක් නැහැ කැසිනෝ ඊනි හරි මම තේරෙනවද ඒ එතන ලංකා ව්‍යාපාරිකයෙක් ඉතින් මොකද වෙන්නේ ඒ කලාපය පුරුත් වෙනවා හැබැයි අපි ඒ කලාපයට ප්‍රවිෂ්ඨ වෙන්න අපිට දැක්මක් නැහැ මිනිස්සු බහන්ඩ පාවිච්චි කරන ආකාරය විශාල ලෙස වෙනස් වෙනවා කුරුඳු එක්තර ඉස්සර ගන්නේ එක වමනාවකට හැබැයි අර අද කුරුඳු වමනාවන් ගණනාවකට ප්‍රභේද ගණනාවකට පාවිච්චි කරනවා හැබැයි ඒක නිෂ්පාදනය කරන්න අපි අවතීර්ණ වෙන්නේ නැහැ ගම්මිරිස් එදා ගන්න එක වමනාවල අද වමනාවන් ගණනාවකට නියෝජනය කරනවා හැබැයි අපි ඒක අත්පත් කරගෙන සමත් වෙන්නේ නැහැ මිනිරම් දැන් මේ සතක මොකද අවුරුදු 60කට වඩා වැඩි කාලයක් අමු මිනිරම් පටවනවා ඒකෙන් අලුත් කර්මාන්තයකට ප්‍රවිෂ්ඨ වෙන්න අපිට දැක්මක් තිබුණා පොස්ෆේට් නිදී නේද සිංගල් පොස්ෆේට් හදන්න පුළුවන් විශාල නිදියක් අපිට තියෙනවා හරිද හැබැයි මොකද වෙලා තියෙන අපිට අපිට බැරි වෙලා තියෙනවා ඒකෙන් මාකට් එකට ප්‍රවිෂ්ඨ වෙන්න වෙලා තියෙනවා අමු පස් පටවනවා පුළුමුඩේ කණජවල නිදී අමු වැලි ටික පටවනවා රටවටේ මහමුදක් තියෙනවා මාළු ටිකක් එවන තමයි හැබැයි කූරියා පිටින් ඉගෙන මාළුව පිටින් යවනවා මිසක්ක අපි මාළුව ප්‍රොසෙස් කරලා අපි යවන්නේ නැහැ. ඉතින් මූදේ මාළු ඉන්නවා අල්ලනවා නැව් තියනවා පටවනවා යවනවා. වොට් මොකද වැඩද? හැබැයි ඒකේ තව තියෙනවා නේද? තව ඒක තව නිෂ්පාදන ක්‍රියාවලිය තුන තරත් එක. අපි එතෙන්ට ප්‍රවිෂ්ඨ උනේ නේ. ඒ නිසා අපි මොකද මුනේ? ප්‍රාථමික නිෂ්පාදන ලිහිරකරුවන් බවට පත් වුණා. ඇපටයිට් නිදිය අමු පස් ලෙස යවනවා. ප්‍රාථමික. පුල්මුඩේ වැලි කණිජ වැලි අමු වැලි ලෙස යවනවා. හරිද? මිනිරම් අමු මිනිරම් ලෙස යවනවා. මාළු කූරියා පිටින් යවනවා. දැන් හිතන්න. කුරුඳු දැන් සත වර්ෂ ගණනාවක් නේද අර ධර්මිටිය වගේ ගැට ගහලා යවන සුද්ධගේ කාලේ ධර්මිටිය වගේ ගැට ගහලා දරුණු ධර්මිටිය වගේ ගැට ගහන මොකද සිද්ධ වුනේ අපිට බැරුණා අපේ තේ වලින් 72ක් යන්නේ බල්ක් තොග මොකද උනේ වෙලා තියෙන්නේ ඉතින් එතෙන්ට අපි මේක නිෂ්පාදනයේ පරිවර්තනය කරන්න නැතුව අර වෙළඳපොළේ ඇතුවෙච්ච නව තත්ත්වයන් අපි උරා ගන්නේ නැතුව අපිට ඉක්ුරු මේකක් ඉස්සරහට ගෙන යන්න බෑ අපි යන්නේ එතෙන්ට අපේ ආර්ථික සරස්මාදන ඒ විතරක් නෙවෙයි ලෝකේ වේගෙන් සමීප වෙන්න පටන් ගත්තා ලෝකේ සංචාර කර්මාන්තය කියන විශාල වේගයෙන් වර්ධනය වෙච්ච ශේස්ත්‍ර බඩ පත් වුණා මට මේ ළඟදී චීන තානාපතිව හම්බෙච්ච ලෝකේ තුමා කිව්වා චීනෙන් අවුරුද්දකට සංචාරකයන් මිලියන 120ක් පිළියට යනවා කිව්වා අවුරුද්දකට චීනු මිලියන 120ක් සංචාරය දෙනවා කිව්වා ඉන්දියාවේ මිලියන 400ක මැදපන්තියක් ගොඩනගමින් තියෙනවා මේ ආසියාව හරි ඔය මාකට් එකෙන් අපිට සංචාර කර්මාන්තර ප්‍රවිෂ්ඨ නිදයක් තිබුණා අපිට ඉන්න සංචාරකවුන්ගේ ලක්ෂ 23 යාවේ වැඩිම 2018 අපි කියන ලක්ෂ 100 ගණනකට අපිට යන්න බැරි වෙයි මොකද ඉතින් අපිට මේ පහසුකම් දෙන යටතන පහසුකම් වර්ධනය වෙනවා නමුත් හොඳ ලක්ෂ 40ක් 45කට අපේ සංචාර කර්මාන්තය ගේන්න පුළුවන් ඒකට සලස්මක් අපිට තිබුණා ඒ විතරක් නෙවෙයි ලෝකේ දියුණු මානව සම්පත විශාල ඉල්ලුමක් එන්න පටන් ගත්තා තෙල්වල තියෙන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දැනුමට නිර්මාණය වෙන්න පටන් ගත්තා මේ තාක්ෂණ ලෝකේ අපි ඒකත්පත් කරගන්න සමත් වුණා අපි අසල සිඳියව ගත්තු නේද අද Google ආයතනේ Microsoft ආයතනේ ISB මේ සියලු ආයතනවල ප්‍රධාන විද්‍යාඥයන් ධාරි කවුද ඉන්දියානුව ඒකට මානව සම්පතේ දියුණු විශ්ව ලෝකේ පංගුවක් අත්පත් කරන අපි ඒකත්පත් කරන්න සමත්ුනේ නැහැ හරිද මොකද කරේ ඉන්දියාව 2021 IT කර්මාන්තයේ ආර්ථික ඩොලර් බිලියන 150යි අපේ IT කර්මාන්තයේ ආර්ථික දැනුත් ඩොලර් බිලියන 1.3 වගේ තියෙනවා ඉතින් මේක ඩොලර් බිලියන 5ක 10ක ආර්ථිකයක් අතර තියෙනවා එතන සරසමක් හදන්න සමත්ුනේ නේ අපි එතන සරසම හදන්න ඕන ඊළඟ මූලික ආහාර නිෂ්පාදනයේ අපිට අපේ රටේ ආහාර සඳහා අවශ්‍ය වෙන කුසිනිස්පාදනයේ මස් නිෂ්පාදනයේ මත්ස්‍ය නිෂ්පාදනයේ කිරි නිෂ්පාදනයේ
මේ ශේත්‍ර හතරටම අපේ රට විභවතාවයක් තියෙනවා. අපිට මස් නිෂ්පාදනය ඉතාමත්ම විභවතාවයක් තියෙනවා. අපේ පුරවැසියන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව ඉතාම හොඳින් සපුරන්න පුළුවන්. හැබැයි අපේ නිෂ්පාදනයට අවතීන වෙන්න අසමත් වෙලා තියෙනවා. අපි විතර ඉන්දියාවේ ගේන්න පටන් ගන්න තියෙනවා. මතක තියෙනවා. මොකද කරේ? කිරි නිෂ්පාදනයේ අදත් අපේ රටේ ආසන වශයෙන් ගත්තොත් 160%කට වඩා වැඩි ප්‍රමාණයක් අපි කිරිසා ක්‍රියාසිත නිෂ්පාදනය පිට රටින් ගේනවා. කොඩා හොඳ විභවතාවයක් තියෙන කිරි නිෂ්පාදනයට අවතීන වෙන්න. අපි ඒකට අත තියන්නේ නැහැ. මස් නිෂ්පාදනයේ පිට රටින් ගේන හොඳයි. හරි. ඉතින් මස් නිෂ්පාදන හොඳ විභවතාවයක් තියෙනවා. රටවටේ රට වගේ අටගුණයක මහ මුදක් අපිට අයිතිව තිබෙනවා. විශාල ජාත්‍යන්තර මුහුදු කලාපයක් අපිට පුළුවන් මාළු වලින් යනවා. හැබැයි අපි මස් නිෂ්පාදනයේ තාක්ෂණික ප්‍රතිඵල වර්ධනය කරන්න සමත්ුනේ නැහැ. කුසි නිෂ්පාදනයේ ආර්ථික වෙනුවට වැඩිපුර කැමති බයින් ඇන් සෙලින් ඒ කොමිෂන් ඒකට අවශ්‍ය යටිතල පාසල නිර්මාණය කරන්න තිබ්බා. කුස්කර්මාන්තේ වර්ධනය කරන්න ඒකට අවශ්‍ය යටිතල පාසකම් ටික ගන්න. ඒවට හදන්න ඕන අපි. මොකද කුසි නිෂ්පාදන අද අපේ ලෙව්සා පළතුරු නිෂ්පාදනයේ සිර 38ක් අපත යනවා ප්‍රවාහනයේදී. එතෙන්ට අපි කොහොමද තාක්ෂණය එකතු කරගන්නේ? නාස්ති වළක්වගන්නේ කොහොමද? අපේ කුසි නිෂ්පාදනයේ විශාල විකෘතියක් තියෙනවා. නේද? තක්කාලි රුපියල් 40ට බහිනවා. ඒ අවුරුද්දේම රුපියල් 400ට නගිනවා. ඒ මාර වැඩක්. ඒ එම තක්කාලිමයි. ලෝකෙක කොහෙවත් මෙහෙම මිල උච්චාවචනයක් නැහැ. 40ට බහින 400ට ඉහළ යන. කැරට් රුපියල් 200ට බහිනවා 1500ට ඉහළ යනවා. 2500 මොකද මේ වෙලා තියෙන්නේ? ඒවට තමයි ආණ්ඩු තිබෙන්නේ. ඒවා කළමනාකරණය නිසි වගාසලස්ම කදන එක, විලඳ පොලේ ඉල්ලුම සැපයීම මතම තීරණය කරන එක, පස්වස්තුන් වාස්තිය වළක්ව ගන්න එක, නේද? නිෂ්පාදනය ගබඩා කරගන්න එක මඩ සලසුම් අතිබිනේ අපි කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා මස් නිෂ්පාදනය, මස් නිෂ්පාදනය, කිරි නිෂ්පාදනය, කුසි නිෂ්පාදනය අපි අත තියන්න ඕනේ. දැන් අපිට විභවතාවෙන් තියෙනවා. හැබැයි ඒක යටතල පාසුකම් වර්ධනය කරන්නේ. ඒ විතරක් නෙවෙයි. ලෝකෙ ඉස්සරහට ගමන් කරමින් තිබෙන එක කාලයක් ලෝකෙ පාලනය කරේ වැඩිම කාලතුවක් වෛතිකාරය. එයා වැඩි බලය තියෙන කෙනා ලෝකෙ පාලනය කරන්න පටන් ගත්තා. මෑත යුගයේ ලෝකෙ පාලනය කරේ වැඩිම මූල්‍ය බලය තියෙන කෙනා වෝල් ස්ට්‍රීට්. එතම ලෝකෙ පාලනය කරන්න පටන් ගත්තා. හැබැයි දැන් ඒ යුගයත් අවසන් වෙමින් කියලා හිතන අපිට හිතෙනවා. දැන් ලෝකෙ පාලනය කරන්නේ ඉදිරියේදී වැඩිම තාක්ෂණ හිමිකරයා කවුද? ඔහු තමයි ලෝකෙ පාලනය කරන්නේ. දැන් Uber බලන්න. දැන් ප්‍රවාහන සමාගමක් තියෙනවා. එක වාහනයක් අයිති නැති. හැබැයි ලෝකෙ දුවන වාහනවල විශාල ප්‍රමාණයක්ම සමාගමට අයිති. දුවන හැම වාහනයකම 25% වෙනවා. එක්සත් ජනපදයේ. මොකෙන්ද? එක ඇප් එකකින් මුදුකාංග තාක්ෂණය නේද? කියන්නේ එක වාහනයක් අයිති නැතුව වාහන ලක්ෂ ගණනක් ලෝකෙ දුවනවා. දුවන හැම කිම 25% උපයනවා. තාක්ෂණය. කාලතුවක් වරගෙන ඇවිල්ලා නෙමෙයි. මූල්‍ය පද්ධතිය රැතුල් වෙලා නෙමෙයි. තාක්ෂණය. ඉතින් ලෝකෙ අලුත් අධීරයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි මේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර විශාල පිසුපසින්න රට R&D ගැන හිතන්නවත් විතරට. හරි. කවුද විද්‍යා තාක්ෂණෙම තියෙන්නේ? කවුද? ඇතර මම දන්නේ නැහැ. හරිද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ වෙනම කෝවත් නිසා නෙවෙයි. අපේ රටේ අමාත්‍ය දූර හොඳම අමාත්‍ය දූර මහමාර්ග. වරාය, තෙල් ඇමතිකම, එයාපෝට් එයා ලංකා. ඔය නිමල් සිරිපාල රණ්ඩුනා මෛත්‍රීපාලත් එක්ක එයාපෝට් ඉල්ලලා. ඔය ගැහුවේ මේ ළඟදී මිලියන 200. මම දන්නවා රණ්ඩුනා. ඒ කියන්නේ මෛත්‍රීපාල මට කියපු විදිහට පළවෙනි දීපු දිවුරුමේ, ඒ කියන්නේ මට මතක මේ නිමල් සිරිපාල දුන්නේ ප්‍රවාහන ඇමතික මේ වෙලාවේ. හරිද? ඔය මෛත්‍රීපාලගේ ආණ්ඩුව. දිවුරුම් දීපේ ගැති මේ ප්‍රවාහන ඇමතිකම විතරයි. පස්සේ උඩට ගිහිල්ලා ගුවන් තොටුපළත් එකතු කරගත්තා. හිතන්නකෝ බස් නැවතුම්පොළයි ගුවන් තොටුපළයි. හරිද? ඒ එතන ලොකු ව්‍යාපෘති තියෙනවා. ඊළඟ ලොකුම ව්‍යාපෘති ආවේ මොනවටද? ජල සම්පාදනයකට. වරායට ලොකු ව්‍යාපෘති වෙනකොට වරාය සභාපති ප්‍රියාත් බන්දු වෙනවා. වෝටර් බෝඩ් එකේ ලොකු ව්‍යාපෘති වෙනකොට ඒකේ සභාපති ප්‍රියාත් බන්දු වෙනවා. මෙහෙමයි වෙන්නේ නේද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන මහා මාර්ග ඇමතිකම එයා ගාව තියාගන්නවා. වරාය අයියට දෙනවා. ගුවන්තොටුපළ අයියට දෙනවා. මෙහෙමයි මම කරන්නේ. හැබැයි විද්‍යා තාක්ෂණ පොලු කාටත් තියාගන්නවා. එහෙම තියාගන්නේ. එහෙම තියාගන්නේ. හරි, ඒ නිසා මේ පරිශ්‍රණ තමයි ලෝක ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ. අපි මේ 29 වෙනිදා කොළඹ විදේශගත විද්‍යාඥයන් සමග මේ රටේ ඉන්න පරිශ්‍රණ එකතු කළ විශාල සමුළුවක් තියලා අපේ R&D පොලිසි එක නේද පරිශ්‍රණ හා සංවර්ධන ප්‍රතිපත්ති අපි ඉදිරිපත් ඒක රට ගමන් කර ඉස්සරහ ගමන. එනිසා අපි යෝජනා කරන්නේ මෙන්න මෙවැනි නව පරිවර්තනයක් අපේ රට අවශ්‍යයි. මේක හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි. හුදු පුද්ගලයන්ගේ මාරුවක් නෙවෙයි. මේ ආපු ආර්ථික ගමන තීරණාත්මක ලෙස පරිවර්තනය කරන යුගයක් අපිට ඕනා. මම අහන්නේ ඒක කරන්න පුළුවන් ද රනිල් වික්‍රමසිංහට? රනිල් වික්‍රමසිංහ මේ ගමනේ ඉස්සරහට ගෙන යන කප්පිත්ත විතරයි යා. එයා මේ ගමනේම, එයා තමයි මේ ගමන ආරම්භක නිර්මාපකයා මේ ගමනේ. ඒක වුණ වෙනස් කරන්නේ නෑ. හැබැයි ඇති පරමට මේ විනාශකාරී ආර්ථික ගමනේ නේද? ආර්ථික ගමන විනාශයන්ට අපි අත්විඳපු ජාතියක්. එනිසා ඒ ගමන වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය අපි සූදානම්. ඔබගේ සහාය ඇතුව මේ කරනවා.